ඉතින් දුවේ පුතේ අපි බලවලන් සිටින්නේ 9 ශ්‍රේණිය දෙමළ දෙවන බස විෂය ධාරාවට අදාළ 5 වෙනි පාඩම. 5 වෙනි පාඩම අම්මා නන් විලයාඩ පෝරෙන්. තේරුම අම්මේ මම සෙල්ලම් කරන්නටයි යන්නේ. සියට් පාඩු ඔන්රු පින්තූරයක් තියෙනවා. ඒ ආශ්‍රිතව ඒ පින්තූර ආශ්‍රිතව වචන 5ක් හෝ 10ක් ලියන්න අපි උත්සාහයක් ගමු දෙමළ බසින්. රයිට්. ඊට පස්සේ දෙවෙනි සේට් පාඩු ක්‍රියාකාරකම් අංක 2 ලස්සන කවියක් දීලා තියෙනවා පද පෙළි තියෙන ඔක්කොම 12ක් මේ කවිය ලියලා තියෙන්නේ සුද්ධානන්ද භාරදියාර් සුද්ධානන්ද භාරදියාර් කියන කවිය තමයි මේක මේ කවිය ලියලා තියෙන්නේ හරි එහෙමනම් මේ කවිය මං සිංහල තේරුම කියලා දෙන්නම් බලා ගන්න අම්මා නාන් විලයාඩ පූරෙන් අම්මේ මම සෙල්ලම් කරන්නටයි යන්නේ අම්මේ මම සෙල්ලම් කරන්නටයි යන්නේ කයිල් අතේ අන්බුඩන් පච්චනම් තන්දනුක් වෙන්නේ ආදරෙන් රස කෙවලි දීලා මාව පිටමන් කරන්න සුම්මානා නොට්කාර මාටින් නිකරුණේ මම වාඩි වෙලා ඉන්නේ නැහැ නල්ල හොඳ තෝලර රැකෙන්ටார் නාලිකේ යාචි තෝලර රැලෙකෙන්ටார் නාලිකේ යාචි හොඳ මිතුරෝ මට කතා කරනවා අනේ ප්‍රමාද වෙලයි තියෙන්නේ සෙල්ලම් කරන්න හදිසිය කටිමුඩියේ හදිසිය අම්මට ඒ පුංචි පිරිමි ළමයා තමගේ හැඟීම් ටික ප්‍රකාශ කරන ආකාරය තමයි මේ කවියේ පෙන්වු කරලා තියෙන්නේ. එහෙමනම් ඊළඟ පදේ අපි බලමු. පූපරිතාඩුවෝම්. පූපරිතාඩුවෝම් කියලා කියන්නේ මල් නෙලා මල් නෙලා කොංජම් ටිකක් නටමු සාමි. දෙවියන්ට පූජයි සේදාඩුවෝම් දෙවියන්ට පූජාවක් හදලා නටමු. පූරදම් කට්ටි මල් රතයක් හදලා வேப்பமரத்தடி மண்ணில் கொஹம்ப கஹயட சிறு புஞ்சி வீடுகள் கட்டி புஞ்சி கவல் ஹதா சங்கிரஹ கரமு ஹரி ஈலங்க பதய அபி பலமு பாட்டு கச்சேரிகள் செய்வோம் பாட்டு கச்சேரிமே லமா லோகே தியன சுந்தர மதகே நேத மேவா ஹரி மேவா வாலத் விவித ஆகாரෙන් அத்திதலா ஏதி ஹரி பாட்டு கச்சேரிகள் செய்வோம் සංගීත සංදර්ශනය සංවිධානය කරමු නාන් මම ඒකේ පාඩුවෙන් ගී ගයමි මත්තලම් පොඩුවන් කිට්ටු මත්තලේ වාදනය කරයි කිට්ටු මගේ යාළුවා කිට්ටු මත්තලේ වාදනය කරනකොට මම ගී ගයනවා බලන්න කර්ට් සබාෂෙන චොල්වාර් පින්බු එව්ව අහලා මිනිස්සු සබාස් නියමයි කියාවි පින්බු පසුව කිංගිනි කට්ටි නඩනංගල් செய்வோம் පාද සලඹ වැඳ නර්තනේ යදමු හරි එහෙමනම් ඊළඟ පද දෙස අවධානය යොමු කරමු අවසාන පද හතර එහෙමනම් ඒකේ ප්‍රථම පදය බලමු වේටිහලල් tirai katti pala වේටි කියන්නේ පිරිමි අය දෙමළ පිරිමි අය අඳින තරම් වගේ ඒ එඳුමට තමයි අපි වේටි කියලා කියන්නේ වේටි නේද වේටි වලින් tirai බැඳ පල විවිධ චරිත වලින් වේඩංගල් පොටරු නාඩගම් අට විවිධ චරිත වලින් රංගනේ යදමු නාට්‍යයක් වෙන්නමු කාටුවම් භාරත කාචි ඒ නාට්‍යයෙන් අපි වෙන්නමු භාරත දර්ශනය නාන් ඒකේ නාන් මම කන්නනින් සොට්පඩි ක්‍රිෂ්ණ දෙවිඳුන් පෙවසු ආකාරයට කාන්ටිෆනාවෙන් කාන්ටිෆන් කෙනෙක් වෙමි ඉතින් දුවේ පුතේ ඉන්දියාවේ මහා භාරත යුද්ධය තිබුණා නේද ඉස්සර ඒ කාව්‍යයේ කාන්ටිෆන් කියන කාණ්ඩයක් තියෙනවා ඒකේ කාන්ටිෆන් කියන வீரேக்கன சரித்திர கிருஷ்ண தேவி தூபயசு ஆகாரයට මම காண்டீஃபன் කෙනෙක් වෙමි ඒ රංගනේ චරිතයේ කියලා ඒ පිරිමි ළමයා කියනවා හරි එහෙමනම් සුද්ධානන්ද පාරදියාර් තමයි මේ කවිය රචනා කළද ලියලා තියෙන්නේ හරි එහෙමනම් මේ කවිය මට ආවේනික වූ තාලයට මම ගායනා කරනනම් ඉතින් දුවේ පුතේ ඔයාලත් ගායනා කරලා ටිකක් පුරුදු වෙන්න මීටත් වඩා ලස්සනට அம்மா நான் விளையாட போறேன் கையில் அன்புடன் பச்சனம் தந்தனு பெண்ணே சும்மா நான் உட்கார மாட்டேன் நல்ல தோழர் அழைக்கின்றார் நாளிகையாச்சி அம்மா நான் விளையாட போறேன் பூப்பறி தாடுவோம் கொஞ்சம் சாமி பூசை செய்தாடுவோம் பூரதம் கட்டி வேப்ப மரத்தடி மண்ணில் திருவீடுகள் கட்டி விருந்துகள் செய்வோம் அம்மா நான் விளையாட போறேன்
பாட்டு கச்சேரிகள் செய்வோம், நான் பாடுவேன் மத்தளம் போடுவான் கிட்டு கேட்டு சபாஷ் என்று சொல்வார், பின்பு கிங்கிணி கட்டி நடனங்கள் செய்வோம், அம்மா நான் விளையாட போறேன், வேட்டிகளால் திரை கட்டி பல வேடங்கள் போட்டோரு நாடகமாடி காட்டுவோம் பாரத காட்சி, நான் கண்ணனின் சொற்படி காண்டிவனாவேன், அம்மா நான் விளையாட போறேன் கியன காவிய மீட்டத்தோட எல்லாம் சென்று புல்வான். நான் காயனா பேர்ல மட்டும் வாட்ஸ்அப் கரான்னு எம்னா இல்லாம பாடுமே அப்படி ஹாமேமோ சுபதாவ சாட்சி எழுது நாட்டம்.